आयोवान कालीन प्रवृत्ति वार्ताकर प्रमुख्या सीतरात्रि प्रवृत्ति विकाश्याय मे मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्तल ऐस्ट्राजेनिका एन्नत लबा गेनीमट जपानाग्रामाधिपतिवरयागेन जनपति कल इल्लीमट सुभवादी प्रतिचार तवत साइनोफार्म एन्नत मात्रा मिलियनयक दिवइनट गेबिनी कांतावंट कोविड मर्दन एन्नत लबा दीम अद सिट सौख्य नीति रीति उल्लंघनय करमिन पवत्वु उपन्दिन साथयक कैस्बेबिन वटलाई රට තුල දැඩි සංචරණ සීමා තවමත් ක්‍රියාත්මකයි විදේශීය සංචාරකීන් ශ්‍රී ලංකාව පුරා සංචාරයේ විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගැනීමට අගමැතිගෙන් උපදෙස් සෞඛ්‍ය සුළු සේවකීන් අද වැඩ වර්ජනයක පොහොර අර්බුදය තේමා ගාවටත් වත්මන් ආණ්ඩුව කාබනික උන්මාදයකින් පෙළෙන බවට සමගි ජන බලවේගයෙන් චෝදනා රාජ්‍ය වෙනස් කිරීමට සූදානම් වන කණිජ තෙල් පනතින් රටට දැඩි අහිතකර තත්වයක් ජවි පෙපෙන් වාදෙයි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට කොළඹ වරාය නගරයේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් පහදයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගැබිනි මව්වරුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ වුණා මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමිව තිබෙනවා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වී තිබෙනවා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරුණා කොවිඩ් මර්ධන වෛද්‍ය සහ සෞඛ්‍ය රක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහිද ජපාන රජයේ එකඟතාව පළ වී තිබෙනවා චීනයේ බීජින් නුවර සිට එන්නත්ගේ රැකත් UL 869 දරන විශේෂ ගුවන් යානය අද අලුයම පහට පමන කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වුණා එම සයිනෝෆාම් එන්නත්ගේ ශ්‍රී ලංකාව විසින් මිලදීගෙන මෙරටට රැගෙන ආ දෙවන එන්නත්ගේ වෙනවා අද අලුයම මෙරටට රැගෙන ආ සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථමකින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන යාමට පියවරගෙන තිබෙනවා එසේම ගර්භණී මාතාවන්ට කොරෝනා එන්නත් ලබා දීමේ කටයුතු අද ආරම්භ වුණා. වයස අවුරුදු 35ට වැඩි බෝ නොවන රෝග හේතුවෙන් විවිධ සංකූලතා සහිත ගැබිනි මව්වරුන් සඳහා පළමු වරට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම අද ආරම්භ වුණා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙලෙස ලබා දීම සිදු වුණේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සහ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී. මෙහිදී අපි ගර්භණී මව්වරුන්ට විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ එන්නත් ලබා දීමේ ක්‍රමවේදය තම ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියත් සමග සාකච්ඡා කර ඔවුන් විසින් සඳහන් කරන දිනයට පැමිණ ඔවුන්ට ඒ එන්නත ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු ඒ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් සංවිධානය කරනවා ඇති එම නිසා එන්නත් කරන සෑම ස්ථානයකටම ගොස් එහි අර අනවශ්‍ය ලෙස තෙරපි හෝ කරදර විඳ එම එන්නත ලබා ගැනීමට උත්සුක වන්නේපා මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 43454 දෙනෙකුට ලබා දී තිබෙනවා ඒ අනුව මේ දක්වා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 1,33,028 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ අතර ඊයේ දිනේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට තවත් පුද්ගලයන් 466 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළා මේ දක්වා කාලය තුළ මෙරට පුත්කලින් 64,986 දිනකට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් දිස්ත්‍රික් 16ක් කේන්ද්‍රීය කරගනිමින් ස්ථාන 110කදී ක්‍රියාත්මක කෙරුණා ඒ අනුව කොළඹ ගම්පහ කලුතර කුරුණෑකල පුත්තලම ත්‍රිකුණාපලය හම්බන්තොට මඩකලපුව අම්පාර පොළොන්නරුව අනුරාධපුරය බදුල්ල නුවරඑළිය මාතලේ රත්නපුර සහ කෑගල් යන දිස්ත්‍රික්කවලදී කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සිදු කෙරුණා
දෙවයිනම ආවරණය වන පරිදි පනවා ඇති සංචරණ සීමා එළඹෙන 14 වෙනිදා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක අතර එම සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි ඔබ මේ ආකාරයටම තවත් දින කිහිපයක් රැඳී සිටියහොත් ලබන 14 වෙනිදා වන විට මේ සංචරණ සීමා නිමා කරමින් අපිට රට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට හැකි වෙයි නමුත් ඔබ එසේ නොසිටියහොත් තවදුරටත් එවැනි සංචරණ සීමා පැනවීමට සිදු වෙයි ඉදිරියේදී රට විවෘත කිරීම පිළිබඳ වගකීම් මෙතර නිරෝධායන නීති සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් කැස්බෑව හල්පිට ප්‍රදේශයේ හෝටලයක උපන්දින සාදයක් පැවැතු කාන්තාවක් ඇතුළු පිරිමි පුත්කලින් දස දෙනෙකු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් අනතුරුව එක් අයෙකුට රුපියල් 4000 බැගින් වූ දඩ නියම කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිපත්ත මහතා නියෝග කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කැස්බෑව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. රට තුල දැඩි සංචරණ සීමා පවතින මොහොතක විදේශ සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සම්බන්ධයෙන් සමාජයේ පවතින කතිකාවත පිළිබඳවයි අද වයිට් ඇන්ඩ් බ්ලැක් තුලින් අවධානය. මේ කාල සීමාව දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාවක්. මේ කාල සීමාව තුල අනවශ්‍ය ගමන් යාම සිදු නොකර නිවෙස් තුලටම වෙලා ඉන්න කියලයි සෞඛ්‍ය අංශ අපව නිරන්තරයෙන් දැනුවත් කරන්නේ. ඊට හේතුව දිනෙන් දින මෙරටින් හමුවන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය මෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ලොව පුරා පවතින විවිධ කොවිඩ් ප්‍රභේද මෙරට තුලින් හමුවීමයි. එලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කරන්නේ රට තුල කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා වන අතර එවන් තත්ත්වයක් මෙරට තුල ක්‍රියාත්මක වෙද්දී බලධාරීන් රට සංචාරකයන් සඳහා විවෘත කිරීමට පසුගියදා තීරණයක් ගත්තා. එලෙස මෙරටට පැමිණෙන සංචාරකයන් සංචාරක බුබුලක් යටතේ මෙරට තුල සංචාරය කරවීමට අදාළ අංශ තීරණය කළත් අපට අත්දැකීමක් තියෙනවා. මීට පෙර සංචාරක බුබුලක් යටතේ මෙරටට පැමිණි ඇතැම් යුක්‍රේන සංචාරකයන් සෞඛ්‍ය නීති රීති වලටද නිසි ලෙස අනුගත නොවෙමින් ක්‍රියා කළ ආකාරය එවන් පසුබිමක් තුල මෙලෙස මෙරට සංචාරකීන්ට විවෘත වන්නේ ඇයිදැයි ජනතාවට මෙන්ම අපටද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. සංචාරකීන් මෙරටට පැමිණීම රටේ හොඳ ප්‍රවණතාවක්. නමුත් මෙරට තුල කොවිඩ් වසංගතය දරුණු ලෙස පවතින මොහොතක සහ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාවක මෙන්ම විවිධ කොවිඩ් ප්‍රභේද ලොව රටවල් රැසකින් හමුවන මොහොතක සංචාරකීන් මෙරටට ගෙන්වීම පිළිබඳව දෙවරක් තෙවරක් නොව බොහෝ වරක් සිතා බැලිය යුතුය. රටේ වත්මන් තත්ත්වය තුල සංචාරකීන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් යාල සෆාරි රථ රියදුරන්ද පසුගිය දිනක සිය විරෝධය පළ කළා. එමෙන්ම විපක්ෂ නායකවරයාද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට සංචාරකීන්ට විවෘත කිරීම තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමකට අතවැණීමක්ද යන්නයි. ඒ කෙසේ වුවත් මේ මොහොත වන විටත් සැලකිය යුතු සංචාරකීන් පිරිසක් මෙරටට පැමිණ අවසන්. ඒ අනුව එලෙස පැමිණි ප්‍රංශ සංචාරකීන් පිරිසක් අද පොළොන්නරුව ප්‍රදේශයට සංචාරය කිරීම සඳහා මෙලෙස පැමිණියා. මෙරට ජනතාවට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කර කොවිඩ් පාලනය සිදු කරන මොහොතක විදේශීය සංචාරකීන්ට එය ක්‍රියාත්මක නොවන්නේ මන්ද? මෙවන් තත්ත්වයක් තුළ සංචාරකීන් ගෙන්වීම තුළින් මෙරටට ලැබෙන මහා පරිමාණ වාසිය සහ මෙරට ජනතාවට ලැබෙන වාසිය කුමක්දයි සියලු දෙනාටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රජා වෛද්‍ය උපදේශක දිල්හානි සමරසේකර මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. අපිට දැන් පැමිණෙන මගින් සාමාන්‍යයෙන් අපි කියන්නේ එන්න පැය 96කට පෙර PCR පරීක්ෂණයක් සිදු කරන්න කියලා. ඒක නෙගටිව් නම් තමයි එයාට ගුවන් යානයක නැගලා එන්න පුළුවන්. ඊට අමතරව රජය විසින් නියම කළා තියෙනවා මේ දවස්වල එන ගුවන් යානයකට 75ක් පමණක් මගින් ගේන එන්න කියලා. ඇත්තට මේ අවස්ථාවේදී ගුවන් යානා අධිකාරින්ට බල දීලා තියෙනවා
විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා. විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියට උපදෙස් ලබා දුන්නා. හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති බස්නාහිර පළාත් ප්‍රධාන සංගනායක මුරුත්තෙට්ටුවේ ආනන්දනා හිමියන්ගේ ඉල්ලීමකට අනුව පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දිවයින පුරා හෙද හෙදියන් 34,000ක් පමණ මේවන විට සේවයේ නිරතව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලු වලට කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සහ යෝජනා සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබුණා. මෙහිදී හෙද හෙදියන්ට ලබා දෙන දීමනා සහ පහසුකම් ඉහළ දැමීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්දනා හිමියන් අදහස් පළ කළා. එසේම විශ්‍රාම ගිය හෙද හෙදියන් අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නයි සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා හෙද හෙදියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කාර්යයේ වත්මන් තත්ත්වය පිළිබඳවද විමසා සිටියා. උහුණු කට්ටිය විශ්‍රාම යනෝනේ දැන් හැටින්නේ විශ්‍රාම යන්නේ කොන්ත්‍රාත් පදනම යද්දී ගැන ඒ කට්ටියත් ගන්න කියලා දැන් ඔය ඊයේ පෙරදා විශ්‍රාම ගියේ. දැන්වීමක් දාලා රේඩියෝ එකෙත් කියන්න ටීවී එකෙත් දාන්න. ඒකාබද්ධ සෞඛ්‍ය කනිෂ්ඨ සේවක සංගමයේ විසින් ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක නිරත වුණා. මෙම වැඩ වර්ජනය කොළඹ කලුතර රාගම කෑගල්ල හම්බන්තොට අම්පාර මොනරාගල මාතලේ කුලියාපිටිය සහ මඩකලපුව යන රෝහල් කේන්ද්‍රය කර ගනිමින් සිදු වුණා. සියලු සෞඛ්‍ය සේවකීන්ට කොවිඩ් අවධානම් දීමනාව ලබා දීම සෞඛ්‍ය සේවක හිඟය අඩු කිරීම ප්‍රවාහන දීමනා ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම වැඩ වර්ජනය සිදු කෙරුණේ. අද දවසේ මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අපි මේ සෞඛ්‍ය මාත්‍යංශයට ආණ්ඩුවට දැනුම් දුන්නා. හැබැයි මේ වෙනකල් ඒ පැත්තෙන් මේවා විසඳන්න කිසිදු ප්‍රතිචාරයක් නැහැ. තවදුරටත් මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳන්න බෑ. මේවා විසඳනවා නම් නිශ්චිතවම පරිපූර්ණ ගැස්තමේන්තුවක් අවශ්‍යයි. හදිසි ප්‍රතිපාදන සෞඛ්‍ය සේවා වෙනුවෙන් වෙන් කරලා මේ සේවකයෝ ඉල්ලන විශේෂයෙන්ම කොවිඩ් විශේෂ අවධානම් දීමනාව සියලු සෞඛ්‍ය සේවකයන්ට, ඒ වගේම දින 180 සම්පූර්ණ කරපු ආදේශක නියම් සහෝදර සහෝදරින්වා එයාලා ස්ථීර කරන්න, ඒ වගේම කඩිනමින් බඳවා ගැනීම මේ වෙලාවේ කරන්න ඕන. ලොකු සේවක හිඟයක් තියෙන මේ සේවකයන්ට හිඟය ඇතුළේ තවදුරටත් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා වහම් බඳවා ගන්න ප්‍රවාහන ප්‍රශ්න විසඳන්න තවදුරටත් මුදල් දීලා අපිට බස්සල යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එන්නත් කරන ගැටලු වහම් විසඳන්න ඕන සීල් දනාට එන්නද ලබල් දෙන්න මැදිහත් වීම කරන්න ඕන. අනෙක් පැත්තෙන් ආරක්ෂිත උපකරණ ඇතුළු ඒ දේවල් සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලු වලට ශනික මැදිහත් වීමක් කළ යුතුව පවතිනවා. ඒ වගේම අපි රාජ්‍ය සේවය ඇතුළේ දැන්ටමත් දින 6ක් වැඩ කරනවා. සෙනසුරාදා දිනියත් වැටුප් ගෙවීමකින් තොරව අපි වැඩ කරන්නේ. ඒ නිසා අමතර වැඩ කරන දිනේට වැටුපෙන් 30 එක දීමනාව දෙන්න. රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන්ද මේවන විට පවතින පොහොර හිඟය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මේ ඒ පිළිබඳ තොරතුරුයි. රජයේ විසින් රසායනික පොහොර භාවිතය මෙරට තහනම් කිරීමට ගත් තීරණයත් සමග දිවයින පුරා විවිධ වගාවන් ආශ්‍රිතව සිය ජීවනෝපාය සිදු කරගෙන ගිය ගොවීන්ට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වුණා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පුරා විසිරී සිටින කුඩා තේවතු හිමියන්ද පොහොර හිඟය හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටිනවා. තේදලු කර්මාන්තයේ නියුතු ගොවින් පවසන්නේ සිය තේවගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් නිසි පළදාවක් ලබාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි. මේ පොහොර නැති ගමර තමයි මේ ඉතින් මේ කොළ හැදෙන්නේ.
පොළොව විතරයි ඉන්නේ. ඉතින් අලු එකයි දෙකයි ඉන්නේ හරන්නේ. පොර ටිකක් ලැබෙනවා නම් මේ අස්සනක් නෙලා ගන්න පුළුවන් මේ. රසායනික පොර භාවිතයෙන් අතර කරන්නේ නම් වර්ෂයකට 120 බැගින් අඩු කරලා ඒ වෙනුවට කොම්පෝස්ට් පොර ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හැබැයි මේ පොර මිටිය 100%ක්ම දේශීය විය යුතුයි කියන යෝජනාවත් අපිට අපේ තේගෝවිය කරනවා. මෙතර ගිනිගත් තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ යටතේ පාලනය වන හැටන් රුවන්පුර ප්‍රදේශයේ තේ සහ එළවලු වගා ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර බෙදා දීම එම ගමනේදී සිදුවුණා. කාබනික පොහොර ආශ්‍රිත කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් රජයේ ගනු ලැබූ තීන්දුව කොමන බාධක හමුවේ වුවද ජයගත යුතුව පවතින අභියෝගයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. රට තුල පවතින පොහොර අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. පිනන් දකින් නැහැ කාබනික පොහොර අනිනේ කිරීමට කටයුතු කිරීම සුදුසු දෙයක් හැටියට වෙයි. කාබනික පොහොර නූතන තාක්ෂණයේ යොදා ගැනීමෙන් නිෂ්පාදනය කළ හැකි බව තමයි අපි මේ සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවන් තුල අපිට ලැබිච්ච අවබෝධය. ඒ සඳහා නිශ්චිත මැදිහත් වීම ක්‍රියාමාර්ග සමග මේ අභියෝගයේ ජයගත හැකි බවයි අපි විශ්වාසය දැන් අපි දන්නවා. එතෙන්දී ත්‍රස්තවාදී පරාජය කිරීම සඳහා සැලසුම් කළා වගේ මේ කාබනික පොහොර යොදමින් රස විසින්තර ගොවිතැනේදී ප්‍රධානම ව්‍යෝග දෙක වෙන්නේ අපේ ප්‍රධාන ආහාරය වන වී වගාවත් ඒකම අපිට මූලික වශයෙන්ම විදේශීය නිමි ප්‍රදෙන තේ වගාවත් මේ ක්‍රියාවලිය සුදුසු පරිදි සැලසුම් කරොත් එහෙම ජයගත හැකි අනිවාර්යයෙන්ම ජයගත යුතුව තිබෙන අභියෝගයක් හැටියටයි අපි දකින්නේ. මේ වන විට රටට අමාසනාවන්ත කාලයක් උදා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අද අපේ රටට මහා කරුම අවාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙන්නේ. මොනවද නැත්තේ අපේ රට? හැම උදුරම්ම තියෙන. කොරෝනා උදුර අද ලෝකේ ප්‍රධාන රටවල් කිහිපය අතරට අපි පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගම් වතුරු උදුර. ඒ වගේම රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරන්න බෑ. පොර අර්බුදය හරහා මිනිසුන්ට කන්න බොන්න නැති සාගතයක් ඉදිරියට එනවා. දැන් මොකද වෙන්නේ? අපිට හාල් ටිකක් ගේන්න වෙන්නේ. එළවලු පළතුරු ටිකක් ගේන්න වෙන්නේ. මොකද එකපාරට මේගොල්ලෝ කාබනික උම්මාදයකින් පෙළවෙන්න පටන් ගත්තා. මේක හොඳයි කොළඹ හතේ චූන් එකට. ඉහළ පැලැන්තියට මේක හොඳයි කාබනික. ලෝකෙ කොහෙවත් කාබනික කරලා නැහැ 100%. එහෙම එකපාරටම කාබනික කරන්නත් බැහැ. අනිත් එක කාබනික වගාවන්වල නිෂ්පාදනවල මිල අනිත් වගාවන්වල නිෂ්පාදන මිලට වඩා තුන් ගුණයක් වැඩි. එක පැත්තකින් ගොවියා අසරණ වෙනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකයෝ අසරණ වෙනවා. ඒ නිසා සාපලත් දේශයක් බවට මේ රට 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ පත් උනායි කියන එක පිළිබඳව අපි නෙමෙයි කියන්නේ 169 ඡන්ද දුන්නු අයගෙන් බහුතරයක් දැන් කියන කාරණා. අද වී ගොවියාට පොහොර ටික නැහැ. තේ ගොවියාට තේ පොහොර ටික නැතුව තියෙනවා. අල ගොවියාට අලටික වගා කරගන්න බැරුව තියෙනවා පොහොර ටික නැහැ. එළවලු ගොවියාට එළවලු පොහොර ටික නැහැ. ඒ වගේම හදාගත්ත එළවලු ටික නිසිමිලකට විකුණ ගන්න බැරුව තියෙනවා. ගම්වලට ගිහිල්ලා විකුණන එළවලු ගමේ මිනිසුන්ට ගන්න බෑ. ඒකට 4 ගුණයක් 5 ගුණයක් මිල වැඩි. ඒ වගේම බීලූණු ගොවියට අද පොහොරත් නැහැ. බීජත් නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව යටතේ ගොවියා අනාතයි. ඒ වගේම පාරිභෝගිකයාට කණ්ඩ නැතුව අද අසරණ තත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි අතරමැදියා ගොඩ යන ක්‍රමයක් තමයි මේ ආණ්ඩුව හදලා දීලා තියෙන්නේ. අර්ජුන උබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය පළ කර තිබෙනවා. මේ අතර අධිකරණයේ පුරප්පාඩු වූ තවත් පත්වීම් කිහිපයකටද අද අනුමැතිය හිමිව තිබෙනවා. අභ්‍යචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන උබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිරද අප්‍රෝ මහතා විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මෙසේ උබේසේකර මහතා නම් කොට තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු සභාවේදී මෙම තීරණයගෙන තිබෙනවා. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් යන මහතුරුන්ද සහභාගී වී ඇති අතර අභ්‍යාචනාධිකරණ විනිසුරු කේපී ප්‍රනන්දු මහතා අභ්‍යාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීම සඳහා එවා තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමි වූ බවද මහලේ කම්දම්මික දසනායක මහතා ප්‍රකාශ කළා. විනිසුරු කේපී ප්‍රනන්දු මහතා අභ්‍යාචනාධිකරණයේ සභාපති ලෙස පත් කිරීම නිසා ඇතිවන අභ්‍යාචනාධිකරණ විනිසුරු ධුරේ පුරප්පාඩු සඳහා මහාධිකරණ විනිසුරු සසි මහේන්ද්‍රන් මහතා පත් කිරීමටද පාර්ලිමේන්තු සභාව එකඟ වූ බවද මහලේකම්වරයා පවසනවා. ඊට අමතරව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර දබ්‍රු මහතා විශ්‍රාම ගැනීමෙන් නැති වූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සමාජික ධුරේ පුරප්පාඩු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනී මහතා පත් කිරීමටද පාර්ලිමේන්තු සභාව සිය එකඟ
වරාය නගරය හරහා ලෝක ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඉදිරියේදී හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ තෙවන දින සමාරම්භක අවස්ථාවට එක් වෙමින්. It is my pleasure now to invite the Honorable Nivad Kabral, State Minister of Money and Capital Markets and State Enterprise Reforms, to address you. Hi, born everyone. මගේ විශ්වාසය නම් සෑම රටක්ම සෑම අතකින්ම සංවර්ධනය වීම වැදගත්. අද වන විට ශ්‍රී ලංකාව කාබනික කෘෂි ආර්ථිකයක් පවා හඳුන්වා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම ජනතා ආර්ථිකයක් ගොඩනැගීමයි. එසේම සෑම පුද්ගලයෙකුටම හැකි පරිදි රට තුල ආයෝජනය කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමයි. පවතින වසංගත තත්ත්වයේ හමුවේ මුළු ලෝකයේම බරපතල අභියෝගයකට ලක් වෙලා තියෙනවා. මේ තත්ත්වයේ යටතේ ආර්ථික වශයෙන් සෑම රටක්ම අපහසුතාවලට පත් වෙලා තියෙනවා. පවතින වසංගත තත්ත්වයේ පාලනයට අපි පියවර රැසක් ගෙන තිබෙනවා. අපගේ වරාය නගරය හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකිවනවා. එය ලෝකයට විවෘත වන ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කර ගැනීමට හැකි වේවි. එසේම මෙරට දළ දේශීය නිෂ්පාදනයට පළමු වසර කිහිපය තුළ ඩොලර් බිලියන 4.5ක දායකත්වයක් ලබා ගත හැකිවනවා. අපි ලෝකයේ සෑම රටකටම ආරාධනා කරනවා ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන ලෙසට. And as a region, we'll all benefit. Thank you very much. खनिज तेल पणत संशोधन हरह मिराट खनिज तेल पालन अधिकारी पुद्गलिक आयतने पवतीन भव जनता विमुक्ति पेरमुने प्रचारक लेखा पार्लिमेंट मंत्री विजित हेरत महता पवसन भवती पेट्रोल डीजल भूमितेल हा दवितेल आदि खनिज तेल निष्पादन हा विकल्प इंधन आनायने अपनायने पिरपादु किरीम विकिनीम सपेयीम निष्पादने किरीम मिश्र किरीम हा बेदा हरीम सदा विधिमत् तोरा गनीमे क्रमवेदियक् यटते सुदुसुकम् लबन ओनायम पार्श्वयक् वेत अमात्य मंडले अनुमतिय मत अवसर लबा दीम सदा विषय भार अमात्य वर्या वेत बलय लबा दीमट तमै पणत संशोधने करन्ने लाभ लबन आयतन पेट्रोलियम नीतिगत संस्था अद पांडु लबन आयतन बोट पत्करला कोटि हटाय दाक नायकार एक बोट पत्तिला थी मेकिंग वेन्नी मुकद मेतेक राज्य सत्व तिबिच्च तेल आनायने अपनायने गबड़ा किरीम पिरिपहादु बेदाहरीम अलविय සියලු බලතල පුද්ගලික අංශයට විකිනේ මේ විකිනෙන්නේ සුළුපටු දෙයක් නෙමෙයි අපේ රටේ අනාගතයේ මේ විකිනෙන්නේ රටම මෙහෙවිය හැකි බලශක්තිය එක පෑනකට බලය පැවරීමෙන් කුණා දෙමීමක් සිද්ධ වෙනවා ඒ බලශක්තිය මෙහෙවන පුද්ගලික ආයතනයට පුළුවන් ඕනම වෙලාවක රටක් නවත්තන්න සපේ ජාතික ආරක්ෂාව පරදුවට තියලා අපේ ජාතික සම්පත් කුණු කොල්ලට කොම්පෙනිකාරයන්ට විකුණන ජනතා ද්‍රෝහි දේශද්‍රෝහි වැඩක් තමයි මේ ගම්මන්පිල ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව කරන්න ලෑස්ති වෙන්නේ ඒ නිසා ඒකට ඉඩ දෙන්න එපා කියන එක අපි මේ රටේ ජනතාවගෙන් ඉතා උනායකමින් ඉල්ලා සිටිමු. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.